හොල්මන් ගෙදරදී හොල්මන් වෙලාම ගිය රන්මුතුලා කොහොම හරි රූකඩ දෙකත් අරන් හැංගුණ අමුත්තන්ට මොනා කරන්නද හිතා ගන්න බැරුවයි ඉන්නේ. රන්මුතුට කරන්න දෙයක් නැතිකමටම රූකඩ හොරාගත් හොරු ගැන දොලේ මහත්තයට කියයි. ඉතින් දොලේ මහත්තයට දැන් යකා ආවේශ වෙනවා සිකියුරිටි එක. ඇයි ඉතින් එයානේ මේ දෙන්නව ඇහිල්ලක් බැලිල්ලක් නැතුව එක්කන් ආවේ ඇතුළටම. දැන් මොකද කරන්නේ? දොලේගේ චග්ගෝලෝ ටිකක් දායි මේ දෙන්න පස්සෙන්. දැන් ඉක්මන් කරලා රූකඩ දෙකරන් දෙන්න ඕන. මට හිතෙනවා රූකඩ ටික සුද්ධිගේ ඉස්ස කොටුවේ තියයි කියලා. අහුණත් මෙයාලා ළඟ රූකඩ නැහැ. මේ දේවල් කරලා දෙන්නම තේකක් බොන්න සබීතගේ කඩේට යනවා. එතෙන්දි රන්මුතුල හම්බ වෙලා කතාවක් යනවා. අහිංසකයෝ වගේ හිටියට මෙයාලා එහෙම නෑනේ. ජිනාගේ වාග් ප්‍රහාර නිසා රන්මුතු කටවහගෙන එතනින් ගියාට සබීතට නම් මේ ගැන සැකයි. රූකඩ දෙක ගැන නොකිව්වත් ගුරුනාථගේ පුතා වෙලත් කමකට නැහැ කියලා නම් බනි. ඒ ඇස්සේ දොලේ මහත්තයා කෝලමක් නටන්න හදන්න කියලා අපි දැන් දන්නවනේ. මේකට පෙරමුණ ගන්නේ සබීතගේ සැමියා. හැබැයි මේකට ශිල්පීන් නම් හොයාගන්න නැහැ. ඒක නිසා කට්ටියක් හොයාගන්න වෙනවා. ගමේ ඇවිදින ගමේ විස්තර අහන ලොකු හාමුදුරුවෝ මේ ගැන දැනගත්තාම නම් ශිල්පීන් ටිකක් හොයලා දෙන්න හිතාගෙන විස්තර ටිකක් කියයි.